අයිබවන් ඔබ සැමෝටම WooCommerce වෙබ්සයිට් එකක් නැත්නම් තමන්ගේ වෙබ්සයිට් එකට shop එකක් හදාගත්තින් පස්සේ ඇවිල්ලා ඔයාලට ලොකු advantages ඒකත් එක්කම හම්බ වෙනවා. ඒ කියන්නේ Facebook වල advertisements කරන එක, Instagram වල advertisements කරන එක, හා Google වල advertisements කරන එක ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. දැන් Facebook වල advertisements ක්‍රමවල තියෙනවා catalog sales, conversions, traffic sales කියලා. දැන් අද අපි ගොඩක් දුරට කතා කරන්න යන්නේ catalog sales ගැන Facebook වල තියෙන එක. දැන් සාමාන්‍යයෙන් ඇවිල්ලා Facebook එකක් ඇවිල්ලා pixel එකක් දාලා තමන්ගේ website එක Facebook එකත් එක්ක connect කරගත්තින් පස්සේ ඇවිල්ලා ඔයාලට පුළුවන් ඇවිල්ලා ඔයාලගේ website එකේ දාන දේවල් ඇවිල්ලා auto sync කරගන්න තමන්ගේ Facebook shop එකත් එක්ක. එහෙම auto sync කරගත්තින් පස්සේ ඇවිල්ලා ඔයාලට Facebook එකේ ඇවිල්ලා shop එක maintain කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලගේ WooCommerce වල දාන items ටික automatically Facebook shop එකේ ඇවිල්ලා sync වෙනවා. දැන් ඒ sync වෙච්ච products ටික ඇවිල්ලා advertisements කරනකොට මොන වගේ දේවල්ද අපි කරන්න පුළුවන් කියලා අපි අද බලමු. මෙම වීඩියෝ එක ඇවිල්ලා WooCommerce website එකක් තියෙන එකට නම් definitely හොඳ advantage එකක් අරන් එයි කියලා අපි විශ්වාස කරනවා. දැන් ගිහිල්ලා බලමු අනිත් දේවල් ගැනත්. හරි, මම ඔයාලව මගේ කම්පියුටරේට අරන් ආවා. දැන් අපි කතා කරන්න යන්නේ මේ Red Lions Networks කියන මෙම Facebook page එක හා මෙම website එක ගැන තමයි. දැන් මෙම website එක ඇවිල්ලා අපි මේ Facebook එකත් එක්ක connect වෙලා තියෙන නිසා මේගොල්ලෝගේ advertisements කරන්න කලින් ඇවිල්ලා බලන්න මේ items ටික exactly යාලගේ Facebook page එකේ connect වෙලා තියෙනවා. යාලා මේ website එකට පමණයි ඇවිල්ලා items දාන්න. එතකොට මේක auto sync වෙනවා යාලගේ මේ Facebook එකේ තියෙන shop එකත් එක්ක. amazing offers ටිකක් යනවා. මේ offers ටික ඇවිල්ලා advertisements කරන එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. දැන් මෙතන ඇවිල්ලා ලොකුම ඇඩ්වාන්ටේජ් එක ඔයාලා ඇවිල්ලා ඇඩ්වර්ටිස්මන්ට් එකකට ඇවිල්ලා ඩිසයින්ස් හදන එකෙන් ඇවිල්ලා ටයිම් එක සේව් කරගන්න පුළුවන්. ඔයාලා ෂොප් එකට ඇවිල්ලා ඩිසයින් එක හදලා දාලා තියෙන නිසා එම ඇඩ්වර්ටිස්මන්ට් එක ඇවිල්ලා කැටලොග් සේල්ස් විදිහට කරනකොට තව දෙයක් තියෙනවා. ෂොප් එකට මිනිස්සුන් කවුරු හරි යනකොට මෙහෙමනේ දැන් මේකක් අරන් තව දෙයක් ගන්න යාලා ෂොප් සුපර් මාකට් එකට බකට් එකක් අරගෙන යනවා වගේ මේකත් ගමු කියලා යාලා අරගෙන යන්න පුළුවන්. සෝ ඒ විතරක් නැතුව යාලාට රීටාගට් කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. දැන් රීටාගට් කරනවා කියලා කියන්නේ කස්ටම්ස් ඔඩියන්ස් හදන එක. දැන් යාලා මේ ෂොප් එකට ආවෙන් පස්සේ මිනිස්සු මේ Facebook එකේ නැත්තම් වෙබ්සයිට්ස් වල ඇවිල්ලා යාලා කරන ක්‍රියාවල අනුව යාලව රීටාගට් කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙන නිසා කැටලොග් සේල් එකට නැත්නම් කන්වර්ෂන් සේල් එකට නැත්නම් ඇවිල්ලා ට්‍රැෆික් සේල් එක දැන් ස්ක්‍රීන් එකේ බලන ට්‍රැෆික් එක කන්වර්ෂන් නැත්නම් කැටලොග් සේල් එක කරනකොට රීටාගට් කරන්නත් පුළුවන්. දැන් අපි කරන්න යන්නේ අපි කැටලොග් සේල් එකක් මෙහෙම සිලෙක්ට් කරෙන් පස්සේ බලන්න මෙතන මොන කැටලොග් එකද කියලා අහනවා. අපි එක කැටලොග් එකක් සිලෙක්ට් කරලා තියෙනවා. මේකෙන් 211ක් ප්‍රොඩක්ට්ස් එයාලගේ කැටලොග් එකට ඇවිල්ලා අපි අටැච් කරලා තියෙන නිසා මේ හැම ප්‍රොඩක්ට් එකටම එකම වරම ඇඩ්වර්ටයිස්මන්ට්ස් දාන්න පුළුවන් ක්‍රමයක් තමයි. සෝ මෙන්න අපි කම්පේන් එකට නම දාමු කැටලොග් සේල්ස්. හරිද, කැටලොග් සේල්ස් කියලා මම නම දැම්මා 01 කියලා. ඔයාලට හරියන නමක් දාගන්න. එතන මොකුත් කැටගරිස් අපි තෝරන්නේ නැහැ. මෙතන ස්පෙෂල් ඇඩ් කැටගරිස් කම්පේන් ඩීටේල් එක සුපුරුදු පරිදි ඔප්ෂන් දාලා මෙතන කම්පේන් ඔබ්ජෙක්ටිව් එක කැටලොග් තේරිලා තියෙනවා. එබී ටෙස්ට් කරන්නෙත් නැහැ. CBO මෙතන තෝරන්නෙත් නැහැ. දෙවෙනි ස්ටේජ් එකට අපි යනවා. දෙවෙනි ස්ටේජ් එකට ගිහිල්ලා මෙතනත් අපි ආවිල්ලා ඇඩ් සෙට් එකට නම දාගන්න එක ඩෙෆිනිට්ලි හොඳයි. සෝ කැටලොග් සේල්ස් කියලා මම දාගත්තා. ඩන්. ඊට පස්සේ මෙතන බලන්න ප්‍රොඩක්ට් සෙට් එක ඇවිල්ලා අපි තෝරගන්න පුළුවන්. හෙඩ්සෙට්ස් හතරක් තියෙනවා. 211ක් තියෙනවා අපේ මිනි ස්ටෝ ෆ්‍රන්ට් එකේ. ස්ටෝ කලෙක්ෂන්ස් වල හැම ප්‍රොඩක්ට් එකම 211ක් තියෙනවා. අපි ස්ටෝ කලෙක්ෂන්ස් වල හැම ප්‍රොඩක්ට් එකම දාමු. ඒතර ඩයිනමික් ඇඩ් එකක් විදිහට තෝරගෙන රන් කරන්න පුළුවන්.
දැන් මේ ඇඩ් එක 100 ඩොලර්ස් දවසට දාලා තිනේ මම 25 ඩොලර්ස් දාලා බලන්නම්. ඒතර 26000ක් ඉඳලා 76000කට වගේ කට්ටියට යනවා ඩේලි බජට් එකට. 462ක් ඉඳලා 1300 දිනක් විතර ඇවිල්ලා ඔයාලගේ අර දාලා තියෙන ප්‍රොඩක්ට් එක ක්ලික් කරලා බලයි. ඇයි අපි ඔප්ටිමයිසේෂන් එක තෝරලා තියෙන්නේ ලින්ක් ක්ලික් එකට. දැන් අපිට පුළුවන් තව ඉම්ප්‍රෙෂන්ස්, කන්වර්ෂන්ස්, ඉවෙන්ට්ස් එවැනි දේවල් වලට ඇවිල්ලා දාන්න. දැන් අපි කන්වර්ෂන් ඉවෙන්ට් එකට දැම්මම බලන්න එතන වෙන රිසල්ට් එක මෙතන පෙන්නයි. 9900 ඉඳලා 28000කට ඇවිල්ලා ඇඩ් එක පෙන්නලා බිස්නෙසස් 3 ඉඳලා 16ක් වෙයි කියලා යාලා ෂෝ එකක් දෙනවා. දැන් අපිට ලොකු ගෲප් එකකට ඇඩ් එක පෙන්න ගන්න ඕනේ නම් මෙතන වඩාම සුදුසු එක ඇවිල්ලා ලින්ක් ක්ලික් Facebook recommend කරන්නේ ඒකමයි. So 26000ක් ඉඳලා 76000කට ඇවිල්ලා අපි item එක පින්න ගන්නකොට definitely හොඳ sale එකක් ගන්න පුළුවන් වෙයි. ඒ නිසා එහෙම කරනවා. ඊට පස්සේ අපි ඇවිල්ලා saved audience එකක් හදාගෙන තියෙනවා නම් මෙතන saved audience එකක් තෝරගන්න පුළුවන්. නැත්නම් find prospective customers even if they haven't interacted with your business. කලින් ඔයාලගේ business එක ඇවිල්ලා interact කරලා නැතුව උනත් ඇවිල්ලා මිනිස්සුන් මෙතන තෝරගන්න පුළුවන්. Fine prospective customers winning. That number then retarget ads to people who interacted with your product on and off Facebook. Facebook එකේ නැත්නම් website එකේ දැන් කලින් business වලත් එක කරපු කට්ටියට retarget කරන ක්‍රමයක් ඇවිල්ලා කරන්න පුළුවන්. ඒක තව video එකකින් අපි ඒක බලමු. දැන් අපිට කරන්න තියෙන්නේ මෙතන ඇවිල්ලා fine prospective customers වල සාමාන්‍ය විදිහට ශ්‍රී ලංකාවේ age group එක දාලා gender එක දාලා detail target නෝමල් විදිහට දැන් මෙතන ඇවිල්ලා ඩීටේල් ටාගටින් කරනකොට අපි ඔන්ලයින් සේල්ස් කියන එක ඇවිල්ලා ගොඩක් සුදුසුයි. ඔන්ලයින් සේල්ස් වලට, ඔන්ලයින් ෂොපින්ස් වලට කැමති අය වෙබ්සයිට් එකට යන අය නිසා ඔන්ලයින් ෂොපින් වලට කැමති අයව මෙතන දාගන්න එක ගොඩක් සුදුසුයි. ඇයි ඔන්ලයින් ෂොපින් වලට කැමති අය ඩෙෆිනිට්ලි මේ වගේ අයිටම්, මේ වගේ ප්‍රොඩක්ට් විකුණන තැන් වලට යන නිසා. දැන් ඔන්ලයින් ෂොපින් එක දාලා සජෙෂන් එකට ගිහිල්ලා බලන්න එයා දෙනවා සමහර දේවල් එන්ගේජ්ඩ් ෂොපර්ස් කියලා එකක් දෙනවා. මේ එන්ගේජ්ඩ් ෂොපර්ස් ඔන්ලයින් ෂොපින් වලට පමණක් ඇවිල්ලා ඇඩ් එකක් දානකොට ඔයාලට ඇවිල්ලා 5.2 මිලියන් to 6.1 මිලියන් ලංකා පුරාවටම ටාගට් කරගන්න පුළුවන්. හරිද? ඔයාට වැඩිපුර අවශ්‍ය නම් reach people beyond your detail targeting එකත් ක්ලික් කරගන්න. මේක ජෙනරල් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නිසා ලොකු ඔඩියන්ස් එකකට පෙන්න ගන්න පුළුවන්. ඩෙෆිනිට්ලි CPM එක අපි කලින් හදපු වීඩියෝ එකේ වගේම අඩු කර ගන්න උනනම් ඔටෝමැටික් ප්ලේස්මන්ට් එක දාන්න, මැනුවල් ප්ලේස්මන්ට් එකටත් වැඩිය හොඳ නිසා. ඩන්. මෙතන සෙකන්ඩ් ස්ටේජ් එක අපි ඉවර කරා. තුන්වෙනි ස්ටේජ් එකට ගිහිල්ලා ස්ටෝක් කලෙක්ෂන්ස් වල බලන්න ඔයාලගේ ඉන්ස්ටග්‍රෑම් එක මෙතන කනෙක්ට් කරගන්න. ඒක කනෙක්ට් කරගන්න මෙතන බලන්න ස්ටෝක් කලෙක්ෂන්ස් ෆීචර් ප්‍රොඩක්ට් කැටලොග් සේල්ස් කියන එක ඇවිල්ලා මම දැන් දාගත්තා. මේ ඩයනමික් ෆෝමේට්ස් ඇන් ක්‍රියේටිව් කියන එක ඔන් කරගන්න ඒකට හේතුවක් තියෙනවා. දැන් ඩයනමික් ක්‍රියේටිව් එක දාන්නකොට තමයි අපි ඇවිල්ලා දැන් ඉන්ට්‍රෙස්ට් දක්වන ප්‍රොඩක්ට්ස් ටික අපිට පෙන්නන්නේ. දැකලා තියෙනවද මේ අලි එක්ස්ප්‍රෙස්, අලිබාබා නැත්නම් ඒ වගේ මොනවහරි ලොකු වෙබ්සයිට්ස් වල අපි සර්ච් කරන ප්‍රොඩක්ට් එක අපේ අර බ්‍රවුසර් එකේ එනවා නේද? එහෙම කරන්න ක්‍රමයක් තමයි ওই ඩයනමික් ෆෝමේට් කියලා කියන්නේ. ඩයනමික් ෆෝමේට් එක ඔන් කරගත්ත නම් අපිට හරියන අපි සර්ච් කරන අයිටම් එක ඇවිල්ලා ගූගල් එකේ නැත්නම් ඇවිල්ලා ෆේස්බුක් එකේ වුණත් ඇවිල්ලා ඒ අපිට අදාළ ප්‍රොඩක්ට් එක ඔයාලගේ අයිටම්ස් වල තියෙනවා නම්, ඔයාලගේ වෙබ්සයිට් එකේ තියෙනවා නම් ඒක පින්නන්න පටන් ගයි. මෙන්න බලන්න මෙතන කලින්ම ඇවිල්ලා එයා ඇවිල්ලා පින්නන්නේ මොකක්ද? මෙතන ඇවිල්ලා හැගර් 3-in-1 සැන්ඩ්විච් මේකර් එකක්. තව එකක් තියෙනවා මල්ටිපර්පස් බේකින් එකක්. මේක ප්‍රොඩක්ට් එක හැම එකම පින්නනවා. නමුත් ඩයිනමික් එක ඕන් කරගත්තාම ඔයාලට ඒක ඇවිල්ලා ඒ විදිහට පින්න ගන්න පුළුවන්. ලව්ලි. ඩයිනමික් එක ඕන් කරගත්තෙන් පස්සේ මෙතන මේ දේවල් එයාලම තෝරගන්නවා. You don't have to do anything. හරිද? මෙතන ප්‍රයිමරි ටෙක්ස්ට් එකටත් ඇවිල්ලා මුකුත් දාන්න එපා. උඩට එන එක ඇවිල්ලා යූස්ලස් නිසා. හෙඩ්ලයින් එකේ ප්‍රොඩක්ට් නේම් එක එනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලා ඇවිල්ලා ප්‍රයිස් එක දාගන්න පුළුවන්. බලන්න මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකේ ප්‍රයිස් එක දැම්මහම මෙතන රිෆ්‍රෙෂ් වෙනවා. මේ අයිටම් එකෙන් නම් හා ප්‍රයිස් එක මේ ප්‍රොඩක්ට් පල්ලෙහැන් පොඩි විදියට එනවා. එතකොට ප්‍රයිස් එකයි ඔයාලා ප්‍රොඩක්ට් එකේ නමත් දාගත්තා. අන්තිමට වෙබ්සයිට් URL එක මෙතන ඔටෝමැටිකලි ආරන් තිනවා.
डिस्प्ले लिंक එකක් දානවා නම් ඒක දාන්න පුළුවන් ඩීප් ලින්ක් මොන හරි දානවා නම් ඒක දාන්න පුළුවන් නැත්නම් මොකුත් දාන්නේ නැහැ මොබයිල් ඇප් එකක් නැහැ ඒ නිසා මෙතන නැහැ කෝල් ටු ඇක්ෂන් බටන් එක ෂොප් නවු කියලා දාලා අන්තිමට මේ පබ්ලිෂ් කියන ග්‍රීන් කලර් බටන් එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ සෝ කැටලොග් සේල් එකක් කොහොමද කරන්න කියන එක ඇවිල්ලා ඔයාලා දැනගත කොච්චර ලේසිද බලන්න වෙබ්සයිට් එකක් තියෙනවා නම් වෙබ්සයිට් එකේ ඔයාලගේ ප්‍රොඩක්ට්ස් ටික ඇවිල්ලා සින්ක් වෙලා पिक्सल दागे सिंकोलोंगे ईटम्स देशी एक डायनामिक फॉर्मेट दाने सुटे सुदसु ईटम्स पेना वाला इध सलस वाई नाट यू डू दिसकूडा हितना डेफिनेटली वेबसाइट हदागण वो कॉमर्स वेबसाइट डेफिनेटली हिट पिक्सल अटैच करकेट एड अकाउंट हदागण प्रॉब्लम नती एड अकाउंट मंकी एडवर्टाइजमेंट रन कर English feeling human at the end of it. If you have been doing what you have been doing, you will get what you have been getting. Ekyanne wala villa karana deval walin yamak ewilla wenas karanne naththam walata labena result ekamai hamadama labenne yanne. E nisa poddak wenasak karanna walage advertisements wala mono hari aluth upaya margawal karanna. Aluth vidiyata advertisements karanna. Aluth deval athada balanna. Mama definitely promise karna wala hamotama google advertisements peverin peverata walage websites walata kohomada karanna kiyala lesson ekak patang ganna unath mema channel ekema mathika randi sitinne hari vidiyata igina gamu thank you so much oba samotama jay wewa kiyala aayamathma prarthana karnawath ekkama adata nihanda wenawa bye bye take care of yourself